සුබදවසක් කියලා කියලා සිදුවටම පාර්ථනා කරනවා. ඒතර මම අද කතා කරන්න යන්නේ අපි Java වල ගොඩක් යූස් කරන ඒවා නැත්නම් අපි software engineering industry එකේ අපි application development කරනකොට අපි ගොඩක් ලාඩ යූස් කරන best practices කීපයක් කතා කරන්න හදන්නේ. ඒතර එකක් තමයි මේ design patterns කියන එක. හරිද? ඒතර අපි මේ අපි මොන හරි application එකක් develop කරනකොට මේ design patterns කියන එක අපි use කරනවා best practices එකක් විදියට. right? එතකොට අපිට design patterns වර්ග ප්‍රධාන ආකාර තුනකට බෙදන්න පුළුවන්. ඒක අපි ඒක ඔක්කොම ඔළුවට දාගෙන ඒක අමාරු කරගන්න ඕනේ නැහැ. මම ඔයාලට කියන්න මොකක්ද ඒ ආකාර තුන කියලා. creational, structural සහ behavioral කියලා කියනවා. හරි. එතකොට මේවයි නම් වලින්ම ඔයාලට ඔළුවට දාගන්න පුළුවන් මොකද මේක වෙන්නේ කියලා. creational කියලා කියන්නේ මම ඒක ගැන විතරක් වෙන්ද කියන්න. මොකද ඔක්කොම එක පාර කිව්වොත් ඔයාලට හරියට මේක ගැන ලොකු අයිඩියාවක් ගන්න තියෙන නිසා. හරි. එතකොට අපි අද කතා කරන්නේ creational design pattern එකේ එකක් ගැන. හරි. එක design pattern එකක් ගැන කතා කරන්න යන්නේ. එතකොට creational කියලා කියන්නේ අපි object create කරන මේ. හරි. හරි. අපි object create කරන තමයි මේ creational design patterns පාවිච්චි කරන්නේ. එතකොට ඒකේ යටතේ තියෙනවා ගොඩක් ඒවා singleton, factory, builder වගේ ගොඩක් design patterns තියෙනවා. අපි අද කතා කරන්නේ singleton කියන design pattern එක. හරිද? එතකොට මේක ගැන idea එකක් නැත්තම් මොකුත් කිසිම ප්‍රශ්න නැහැ. මොකද මම මුලින්ම කියලා දෙන්නම් මොකද මේකෙන් වෙන්නේ කියලා. හරිද? හරි. අපි මුලින්ම මම අලුතෙන් හදනවා මෙතන Java class එකක්. ඒක මම හදන්නම්. singleton main කියලා. එතන මගේ main class එක මේක. එතන මේක තමයි මගේ main method එක තියෙන්නේ. හරි. මේ අපි කලින් කතා කරලා තියෙන main method එක. ඔය විදිහට. හරි. ඊළඟට මම කරන්න යන්නේ දැන් මගේ main method එක තියෙනවා. හරි. ඊට අමතරව මම මෙතන පළවෙනි තව class එකක් හදනවා. දැන් මේක singleton main නේ. ඊළඟට මම හදන්න තව අපිට කැමති class එකක් AB ඔය කැමති විදිහට class එකක් හදන්න පුළුවන්. හරි. එතකොට මම දාන්න මෙතන මේ class එක නම A කියලා. හරි. class එක නම A. හරි. එතකොට අපි මොකද්ද මේ දැන් class එකෙන් object එකක් හදන්න කියලා කරන්නේ? එතකොට මට main එකේදී object එකක් හදන්න කියලා කියනකොට A A1 සමානයි new A. ඔකන object එකක් හදන්න කියලා කියන්නේ. හරි. තර මට මේ වගේ a a2 සමානයි new a. එතකොට මේ a කියන ක්ලාස් එකේ ඔබ්ජෙක්ට් දෙකක් හදලා තියෙනවා. හැබැයි මේ ඔබ්ජෙක්ට් දෙක වෙනස්. හරි. a1 a2 කියන්නේ ඔබ්ජෙක්ට් දෙක. ඒ දෙක වෙනස්. හරි. එතකොට a1 ගේ තියෙන අපි හිතමු මේකට මොනවද ඇට්‍රිබියුට්ස් තියෙනවා නම් ඒවා අපි හිතමු දැන් මෙතන integer age කියලා ඇට්‍රිබියුට් එකක් තියෙනවා නේද? හරි. ඊට පස්සේ අපි මේකේ a කියන ඇට්‍රිබියුට් එකට ඉතින් a1 dot මම මේක මෙහෙම කරලා පෙන්නන්නම් ඔයාලට a1 dot a1 dot age right උස মানে 10 එක තමයි 10 මෙහෙම හරි ඊට a2 dot age සමානයි 20 කියලා හරි ඊළඟට සවුට් එකක් දාලා මම මේ වෙනස් කියලා කියන්නේ ඉතින් මේ මේ එන්න ගන්න හරි එසවුට් එකක් දාලා මම පෙන්නනවා a1 dot h හරි ඊළඟට ඒ වගේ මම ගන්නවා a2 h ඔය විදිහට දැන් බලනවා මේක රන් කරනකොට මට අවුට්පුට් එක එන්නේ මේ edge වෙන වෙනම හරි දැන් බලන්න 10 සහ 20 කියලා එන දේ. ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන් වෙනස් ඔබ්ජෙක්ට් එකක් මේ. හරි. දැන් වල තියෙන වෙනස් ඔබ්ජෙක්ට් එකක් කියලා. හරි. ඒක සිංගල්ටන් එකේදී වෙන්නේ මම කියන්නේ ඔබ්ජෙක්ට් ක්‍රියේට් කරන එක කියලා. ඒ සිංගල්ටන් ඩිසයින් පැටර්න් එකේදී වෙන්නේ ඔබ්ජෙක්ට් ක්‍රියේට් කරන එක. හරි. අපිට මේක ප්‍රයිවට් දාලා එන්කැප්සුලේෂන් දාලා මේ මොන දේ ඕන දෙයක් කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හරි මගේ වෙනද
iterate කරන්නේ අපි ඒක කලින් කතා කරලා තියෙන්නේ හරි ඒතර අද කතා කරන්න යන්නේ මම මේ design patterns නිසා ඒ දවල්ගෙන මම ආල්රෙඩි කතා කරන්නේ අපි ඒක කලින් කතා කරලා තියෙන නිසා හරි ඒතර මේක දැන් අපි කරන්නේ object create කරන එක හරි ඒතර object අපි දැන් create කරන්න පුළුවන් නේද ප්‍රශ්නයක් නැහැ හැබැයි singleton එකද කරන්නේ එක object එකයි අපිට හරි මේක පාවිච්චි කරලා එකම object එකක් විතරයි හදා ගන්න පුළුවන් හරි අන්න ඒ pk එක අපිට මේ singleton object එක sorry singleton design pattern එක පාවිච්චි කරලා ගන්න පුළුවන් දැන් මෙතන එකම එක object එකක් නෙවෙයි අපි එක එක විදිහ object හදා ගන්න පුළුවන් දැන් මෙන්න මේ class a කියන එක හරි ඊට පස්සේ දැන් බලමු මේක එකම එක object එකක් හදන විදිහට කරගන්නේ කොහොමද කියලා මේක ඔයාලට මේ explain කරන්න ඕන නිසා දැන් මේක මට වැඩක් නැහැ හරි මේක වැඩක් නැහැ හරි ඔය විදිහ මට දැන් මේ විදිහට ඔබ්ජෙක්ට් හදා ගන්න පුළුවන්. දැන් එකම එක ඔබ්ජෙක්ට් එකක් හදා ගන්න පුළුවන් විදිහට මට මේක මොඩිෆයි කර ගන්න ඕන. හරි. එතකොට මම මේ ඔබ්ජෙක්ට් එක හදනවා මෙන්න මේ class A එක ඇතුලේ. හරිද? class A එක ඇතුලේ static විදිහට හදන්න. static A හරි. මේක අපිට ඒක දාන්න පුළුවන් new A. ඔන්න මම මෙන්න මේ ඒ කියන ක්ලාස් එකේ ඔබ්ජෙක්ට් එක මේ ඒ කියන ක්ලාස් එක ඇතුළේම හදුවා. හරි. එතකොට මේක පිටින් කටෙන් ඇක්සස් කරන්න බැරි වෙන මට ඕන මේක දාන්න පුළුවන් ප්‍රයිවට්. හරි. එතකොට මේක ඇක්සස් කරන්න පුළුවන් ඔන්ලි මේ ක්ලාස් එකේ කටෙන් විතරයි. හරි. ප්‍රයිවට් දැම්මම පස්සේ වෙන්නේ ඒක. හරි. මම ප්‍රයිවට් විදිහට මම ඒ කියන වේරියබල් එක හදාගන්න කියලා ස්ටැටික් විදිහට. හරි. එතකොට ඕන තනි ඔබ්ජෙක්ට් එකක් මම හදාගන්න පුළුවන් මට මේ ස්ටැටික් විදිහට දාන්න ඊට පස්සේ. තනි ඔබ්ජෙක්ට් එකක් හදාගන්න. හරි ඊළඟට මට තාමත් මෙන්න මේ ඒකේ ඔබ්ජෙක්ට් හදන්න පුළුවන් හරි තාමත් ඒකෙන් ඔබ්ජෙක්ට් හදන්න පුළුවන් එතකොට මට ඒකෙන් ඔබ්ජෙක්ට් හදන්න බැරි නම් මොකද මම කරන්න ඕන මෙතන දානවා කන්ස්ට්‍රක්ට් එක හරිද මම ප්‍රයිවට් කරලා සියන්න කන්ස්ට්‍රක්ට් එකක් දාන්න ඔය විදිහට හරි එතන මේ කන්ස්ට්‍රක්ට් එක ඇතුළේ මෙන්න මේ කෝල් එක හරිද ඔබ්ජෙක්ට් එක හදන්න පුළුවන් හරි මට දැන් තාමත් ඔන්න ඒකෙන් හදන්න පුළුවන්. හරි. මම මේක ප්‍රයිවට් කරවති. ප්‍රයිවට් කරවති. හරි. දැන් බලන්න. මට මෙතන හදන්න බැහැ. يعني ඔන්න දැන් හරි මට. ඒ කියන්නේ දැන් මම මෙන්න මේ ක්ලාස් එකෙන් පිටේ ඉඳන් ඔබ්ජෙක්ට් හදන එක නැවැත්තුවා. يعني මේ ක්ලාස් එකේ ඔබ්ජෙක්ට් හදන්න බැහැ පිටේ ඉන්න ක්ලාස් වලට. මොකද මම කන්ස්ට්‍රක්ට් එක ප්‍රයිවට් කරමු නිසා මට මේ විදිහට new A කියලා දාන්න බෑ හරිද ඔන්න ඒ දේ වැදගත් හරි ඒ දේ වැදගත් හරි ඊළඟ දේ තමයි දැන් එකම එක ඔබ්ජෙක්ට් එකක් මට ගන්න ඕන හරි ඒතර මට මේක දැන් එළියට මේ ඔබ්ජෙක්ට් එක හදලා මේ කියන්නේ වල ලක් නැහැ මට මේක එළියට ඒ කියන්නේ එළියේ ඉන්න ක්ලාස් වලට ඇක්සස් කරන්න පුළුවන් විදිහට මෙතන දැක් කරන්නත් ඕන හරි ඒක අපි හදමු දැන් ඒතර මොකද දැන් එළියේ ඉන්න කෙනෙක්ට ඇක්සස් කරන්න පුළුවන් එහෙනම් public හරි ඊළඟ මේක රිටර්න් එන්නේ මොකද මෙන්න මේ A කියන එක. හරි. A ටයිප් එකේ තමයි රිටර්න් එන්නේ. හරි. ඉතින් අපි දානවා මේක ස්ටැටික් ඔබ්ජෙක්ට් එකක් නිසා ස්ටැටික්. හරි. රිටර්න් එන්නේ මොකද? මොන ටයිප් එකද? A ටයිප් එකක. හරි. මම හරිය ලේසියි මේ සිංගල්ටන් ඩිසයින් කරන්න එක. හරියට උඩ දාගන්න මම මේ කියන ස්ටෙප් ටිකත් එක්ක. හරි රිටර්න් එන්නේ මොකද? මට දැන් මේ A එකක් රිටර්න් කරගන්න ඕන. ඒතර A A ටයිප් එක තමයි රිටර්න් එන්නේ. හරි. ඊළඟට මෙතන කැමති නම ඔයාලට ඔන්න get instance කැමති එක දෙන්න පුළුවන්. හරි. ඊළඟට මොකද return කරන්න ඕන? A type එකක් මොකද ඒ? මොන return කරා. එතකොට මට දැන් කවදාවත් මෙන්න මේ A කියන class එකෙන් object එක පිටින් නම් හිමදන්න බෑ. මොනවද හිමදන්න බෑ. හරි. එහෙනම් මොකද මම කරන්න ඕන? මේ new A කියන එක වෙනකොට මට දාන්න ඕන දැන් මොකද්ද? new එක නෝල් මොකක්ද දාන්න පුළන්නේ කොහොමද මම දැන් මෙන්න මේ get instance එකට call කරා ඒක මට කියන්න පුළුවන් මේක static method එකක් නිසා කොහොමද a.get instance කියලා call කරා මේක static method එකක් නිසා right a.get instance ඒක මේක static වෙන හේතුව මොකද මේ හදන එකත් හදන object එකත් static right તો static object එක හදලා තියෙන්නේ ඒක නිසා තමයි මේක static කියලා. හරි.
මට මේ විදිහට කෝල් කරන්න පුළුවන්. ඇත්තට මට මෙතන දාගන්න මොනවද ගන්නේ? ඒ ඒ. get instance. හරි. ඒතර මොකද්ද මේ? මේ දෙකේම තියෙන්නේ දැන් මොකද්ද? මෙන්න මේ a කියන එක. හරි. ඒතර දෙකේම තියෙන්නේ a කියන එක. දැන් ඔයාලා තේරුණනේ. a1 a2 කියන දෙකම දැන් සමාන. ඔච්චර ඔබ්ජෙක්ට් හදුවත් දැන් ඉන්නේ එක ඔබ්ජෙක්ට්. එක ඔබ්ජෙක්ට් එකක් තමයි දැන් ඉන්නේ. මේ 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 ක්ලාස් එකේ හදන හැම ඔබ්ජෙක්ට් එකම සමානයි. හරි. ඔන්නක තමයි සිංගල්ටන් ඩිසයින් බටන් එක කියලා කියන්නේ. ඒතර මේක පාවිච්චි කරලා අපිට හදන්න පුළුවන් එක ඔබ්ජෙක්ට් එකක්. හරි. එක මේක ඔබ්ජෙක්ට් එකක් විතරයි. කොච්චර ඔබ්ජෙක්ට් හදුවත් මම මේ කියන්නේ ඒක පටලවා ගන්න එපා. මම මේ කියන්නේ එක මේක කියන්නේ කොච්චර ඔබ්ජෙක්ට් හදුවත් මේ සමානයි. මේ හරි අනේ තමයි කියන්නේ. ඒ කියන්නේ එකක් හදන්න පුළුවන් කතාවක් නෙවෙයි කියන්නේ. හරි. හදන හැම එකම සමානයි කියන්නේ. මොකද මේ ඒ කියන්නේ නෑ හැම එකම තියෙන්නේ. හරි. ඔබ තමයි සිංගල් ටන් ඩිසයින් පැටර්න් එක කියලා කියන්නේ. හරි. මම හිතනවා මේක ඔයාලට තේරෙන දේ කියලා මේක තමයි අමාරු දෙයක් නෙවෙයි. හරි ලේසි දෙයක්. මම මේ කිව්ව ටික හරියට ඔයාලා ඔළුවට දාගන්න. හරි. මේ හැම එකකටම හේතුව ඔයාලා ඔළුවට දාගන්න එක තමයි වටින්නේ. හරි. අපිට නිකන් කෝඩ් කරලා තේරුමක් නෑ. හැම එකකටම හේතුවක් තියෙනවා. මොකක්ද ප්‍රයිවට් වේරියබල් එකක් හදලා ඒකට ගෙට එකක් දාලා මෙතන ඇක්සස් කරලා බලන්න පුළුවන් දෙකටම එන්නේ සමානයි මම ඔන්න එකක් කරලා පෙන්නන්නම් මෙහෙම මම හදනවා ප්‍රයිවට් මම කතා කරලා තියෙන නිසා ඉන්ටිජර් h කියලා හරි h කියන එකක් හදනවා ඒක සමානයි 10 කරනවා 10 කරනවා ඊළඟට ස්ටරේ කියලා හදන්න. මොකද මේකෙන් අපිට ඔබ්ජෙක්ට් හදන්න බැරි නිසා අපි තියෙන කට්ටියක්. දැන් ඔය විදිහට හදන්න පුළුවන්. හරි. ඉතින් මට කෙලින්ම ඔහම දිව්වා. ප්‍රයිවට් එකේ දිව්වා. ස්ටරේ කියලා දාන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ප්‍රයිවට් ටර්ම් වේරියබල් එකක් හදුවා. ඊළඟට මම මේක දාන්න. ගෙට එක දාන්න. හරි. අපි ඉන්ලොග් කරමු. පබ්ලික්. මම රිටර්න් කරන ඕනේ int එක. මොකද මේකේ age එකේ type එක ඉන්න නිසා. හරි get age get එක දැම්මා ඊළඟට return කරනවා age එක හරි එතන මට ගේ මෙතන shout එකක් දැම්මා shout එකක් දාලා a1 dot get age අවුලට call කරන්න පුළුවන් හරි ඊළඟට a2 bit මම age එකට call කරනවා මේ විදිහට එතන මොකද වෙන්නේ වැඩිකම කොම සමානයි හරි ඔය විදිහට කෝල් කරන්න පුළුවන්. කොහොම සමාන උත්තර දෙකක් තමයි එන්නේ. මොකද? දෙකේම එක තියෙන නිසා. හරි. මම මේක අමතරව කරේ වලට. කොහොමද මේක තියෙන මේ වේරියබල් ඇක්සස් ගන්න එක? මට කියලා දෙන්න ඕන මෙන්න මේක. හරි. සිංගල් ටන් ඩිසයින් බටන් එකේදී වෙන දේ. හරි. මම හිතනවා ඔයාලට ඒක තේරෙන්නේ නැති කියලා. එහෙනම් මේක අලුත් දෙයක් වanan වලට මනෝජයක් වල ඉගෙන ගන්න මේ ගාවන් ගමන් ෂෙයා කරන්න මම පස්සේ දෙනවා කමෙන්ට් සෙක්ෂන් එක දාන්න තාමත් චමියුස් YouTube channel එක subscribe කරලා නැත්තම් අනිවාර්යෙන් subscribe කරලා එක දෙන්න එහෙනම් සෙල්ලම් සුබ දවසක් අපි ඉස්සරහට තව අලුත් දේවල් ගොඩක් කතා කරමු